දුප්පත් කමේ පහළ මඩේ ඉඳලා මහා ව්‍යවසායකයෙකු වෙච්ච පුද්ගලය පිළිබඳව අපි කතා කරන්න ආසයි, කියවන්න ආසයි, දැනගන්න ආසයි. හැබැයි ඔවුන්නේ ආපු දුප්පත් කමේ අඩියේ ඉන්නවා තවත් ඕන තරම් පිරිසක් ශ්‍රී ලංකාවේ. ඒ හැමෝම මහා ව්‍යවසායකයෝ වෙනවද? මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එකම සමාජ දේශපාලනික ආර්ථික සාධකත් එක්ක හැදුණු බහුතරයක් ඉන්න තැනක ඉතාම සීමිත පිමන පිරිසක් විතරක් උඩට යනවා. ඒ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? අද මම කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. එක දවසක් මට කතා කරා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේ නමක් ඈතගම් පළාතක. හැබැයි උන්වහන්සේ ප්‍රශ්නයක් තිබුණා මාත් එක්ක කතා කළා මගේ අදහස් දැනගන්න. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට හම්බ වෙන්නේ නැහැ ආහාර පාන උන්වහන්සේට ඇති තරමට. ඉතින් උන්වහන්සේ හිතාගෙන හිටියා මේක මට මම පූර්වේ කරපු අකුසල කර්මයක් වෙන්නේ නැති කියලා. හැබැයි පුදුම කියන්නේ ඊට පස්සේ උන්වහන්සේ සමග තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් පිඬුසිඟා වැඩියොත් ඒ උන්වහන්සේට විතරක් මට කතා කරපු භික්ෂුන් වහන්සේට විතරක් ආයමත් අර තත්ත්වය උදා වෙනවා. අනිත් භික්ෂුන් වහන්සේලාට එහෙම වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේගේ යහළු භික්ෂුන් වහන්සේට කතා කරලා මේ ගැන ඇහුවම උන්වහන්සේට කියලා තිබුණා සමහර විට මේක මේ පෙර කරපු කර්මයක් වෙන්නේ කියලා. ඉතින් මුන්වහන්සේ තවන භික්ෂුන් වහන්සේ නම මගේ මට කතා කළ දවසක් මගේ අදහස් විමසුවා ඒ සම්බන්ධයෙන් මම දරන මතය මොකක්ද කියලා. ඇත්තට මම උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේ මේ මම මේ කරපු පෙර කර්මයක් කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ වාක්‍ය මේ මම පෙර කරපු කර්මයක් කියලා විශ්වාස කරගෙන ඉන්න වාක්‍ය පැවැත්ම නැති කරන්න. අපි හැමෝම එක ජීවිතය කරනවා. ධානක් බල්ල කියපු දෙයක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් කියපු දෙයක් වෙන්න පුළුවන්, තමගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, සමහර සංස්කෘතික දේවල් වලින් කියපු දේවල් හරියට ඔළුවට අරගන්නවා. එතකොට ඒ ඔළුවට අරගෙන මේක විශ්වාස කරනවා මට මෙහෙම වෙන්නේ දන්නේ නැහැ, ඒ නිසා දන්නේ නැහැ මෙහෙම වෙන්නේ, මගේ හදානේ ග්‍රහයාගේ මෙන්න මෙතන මේක තියෙන හින්දා දන්නේ නැහැ මට මෙහෙම වෙන්නේ. අපි මේ වගේ මේ අදහස් මේ වගේ වාක්‍ය ඛණ්ඩ ගොඩාක් අපි ඔළුවේ තියාගෙන ඉන්නවා. අපි කටින් කියනවා. කටින් කියන දෙයට වඩා සාමාන්‍යයෙන් හිම දෙයක් අපි කටින් කියනවට වඩා සමහර වෙලාවට කටින් කියන්නේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. සමහර විට මට මේ මගේ විවාහය අසාර්ථක වෙනවා ඇති, මගේ හඳහන් අපි දෙන්නගේ හඳහන් ගැලපුන්නේ නැහැ විවාහයට කලින් බලද්දී. ඔන්න ඕක නිසා වෙන්න ඇති. ඒ සමහරක් අය කියනවා මගේ විවාහ දෙකක් අසාර්ථක වුණා. සමහර විට මම මේ පෙර කරපු පවක් වෙන්නේ නැති, පෙර ආත්මික කරපු පවක් වෙන්නේ නැති. ඊට පස්සේ ඒකම හිතන් ඉන්න මට කවදාත් විවාහයක් සාර්ථක වෙන්නේ නැහැ. මේක මගේ පෙර කර්මයක්. අපි මෙන්න මේ වගේ වාක්‍ය ඛණ්ඩ හදාගෙන ඒ වාක්‍ය කටින් කියනවා. ඊට අමතරව අපි මේ මෙන්ටල් චැටර් එකක් තියෙනවා. මෙන්ටල් චැටර් එකක් කියලා කියන්නේ අපි මනස ඇතුලේ ඊට වඩා සෑහෙන දේවල් හිතනවා. ඒක විශ්ලේෂණය කර කර, ඒක තර්ක කර කර, මේ තර්ක වලින් මේ අපේ මේ කටින් කියන දේ ඔප්පු කරන දහසක් සාධක අපි මනසෙන් හිතනවා. අපි හැම වෙලාවෙම මේ අපිට තියෙන දේ කොච්චර පොඩි දෙයක් වුණත්, කොච්චර ලොකු දෙයක් වුණත් අපි හැමතිස්සම තව කෙනෙක් එක්ක කම්පයා කරන්න, සංසන්දනය කරන්න බලන නිරන්තර උත්සාහයක යෙදෙනවා. ඒක ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව සිද්ධ වෙන දෙයක්. දැන් මේ ළඟදී මම කැම්බ එක ගෙනකොට කැම්බ එකේ ඩ්‍රයිවර් මාත් එක්ක අනීස් බලන්න මම ටුවරිසම් පැත්තේ තමයි මම හිටියේ. නමුත් දැන් වෙනකොට රුපියල් 3000ක් දවසකට හොයාගන්න හරි අමාරුයි. මට ඒ කාලේ මෙච්චර තිබුණා, අච්චර තිබුණා. දැන් ටුවරිසම් බින්දුවට බැහැලා ඉන්නේ අපිට හරි අමාරුයි අපේ ජීවත් වෙන්න. හැබැයි දැන් ඔහු දන්නේ නැති උනාට මමත් ඒ වෙලාවේ ඔත් එක කැම්බ එකේ හිටියේ. ඒකට මගෙන් හම්බ වෙනවා එයාගේ ෆී එක. නමුත් ඔහු ඒකට හරි ස්තුතිවන්ත වෙලා ඒ දිහා සතුටින් බැලුවා නම් මෙච්චර අමාරු කාලෙක මෙච්චර ටුවරිසම් වැටලා තියෙනකොට මට මෙහෙම හරි හයර් එකක් එන එක කොච්චර ලොකු දෙයක්ද කියන දේ හිතුවා නම් ඔහුට මීට වඩා ඊළඟ හයර් එක තව හයර් එකක් එනවා, තව හයර් එකක් එනවා. මේ රියැලිටි එක චේන්ජ් කරන්න ලොකු දායකත්වයක් තමගේ තෝට් පැටර්න් එකෙන් හදාගන්න පුළුවන්. හැබැයි අවසනාවකට අපි හැමෝම ෆෝකස් කරන්නේ අපිට නොලැබිච්ච දේවල් වලට සහ නොලැබෙන දේවල් වලට, නොලැබුණු දේවල් වලට සහ නොලැබෙන දේවල් වලට. අන්න ඒ නිසාම අපි මේ වර්තමාන මොහොතේ ලැබෙන දේ පේන්නේ නැහැ. වර්තමාන මොහොතේ ලැබෙන දේ පේන්නේ නැති නිසා අපේ කන්ටෙන්ට් මයින්ඩ් එක හැදෙන්නේ නැහැ. කන්ටෙන්ට් මයින්ඩ් එකේ නැත්තම් අර පරිපූර්ණත්වය අපිට හැමදේම තියෙනවා කියන තෘප්තිමත් මනස හැදෙන්නේ නැහැ. ඒ තෘප්තිමත් මනස හැදෙන්නේ නැතිවීම ඔබට අනාගතේ තවත් සතුටක්, තවත් තෘප්තියක්, තවත් ලාභයක්, මිලමුදල් සියල්ලම එන්න තියෙන අවස්ථාවක්, ලේසි මාර්ගයක් මගේ හැරෙන්න පුළුවන්. ඉතින් මේක
මම මේක ඇත්තටම අත්දැක්කා මම අර මුලින් කියාගෙන ආපු කතාව. කතාව තුළ. දැන් මම උන්වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙමනම් ඔබ වහන්සේට යම්කිසි දෙයක් කිසිම හරි දෙයක් ලැබෙනවා නම් ඒ දීපු අයට ස්තුතිවන්ත වෙන්න, පුණ්‍ය අනුමෝදනා කරන්න, පින් දෙන්න. ඒ දෙන දේ ගැන හිතන්න. මොකද කිසල් ගෙඩියක් බිස්කට් එකක්වත් නැති මේ ලෝකේ පුංචි දරුවෝ ඉන්න පුළුවන්. බඩු දරුවෝ අම්මලා ඉන්න පුළුවන් කිරි එකක් බීලා නැති. හරියටම සති තුනකට විතර පස්සේ උන්වහන්සේ මට නැවතත් කතා කරා. මට උන්වහන්සේ කිව්වා හරි පුදුම දෙයක් වුණා. ඊට පස්සේ මම කවදාවත් මේ මගේ මේ පෙර කර්මය කියලා හිතුවේ නෑ. මට මොන හරි යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ ගැන මම ඒ ගැන විතරක් ස්තුතිවන්ත වෙලා පුණ්‍ය අනුමෝදනා කරලා හිටියා. හැබැයි හරි පුදුම වැඩක් වුණා. ඊට හරියටම සති දෙක තුනකට පස්සේ දායකයෙක් ඇවිල්ලා උන්වහන්සේගේ සියලු කටයුතු, ආහාර පාන, සියලු දේවල් සිව්පසින් උපස්ථාන කරන්න බාර අරගෙන තියෙනවා. මේ එක සිද්ධියක් විතරයි. මේ වගේ සිදුවීම් බොහෝමයක් ඔබත් එක්ක බෙදා ගන්න තියෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනි, මතක තියා ගන්න ඕනි දේ තමයි අපි හැමතිස්සෙම ෆෝකස් කරන්නේ, එහෙම නැත්නම් අපි තෝරගන්නේ අසතුට. අපි ජීවිතේ පුරුදු වෙලා ඉන්න මේ අසතුට තෝරගන්න, අසතුට විඳින්න, මේ දුක තමයි අපි එන්ජොය කරන්න තෝරගන්නේ. හැබැයි ඔබට තවත් තෝරා ගැනීමක් තියෙනවා ජීවිතේ. ඒ තමයි සතුට. එදිනදා ජීවිතේ අපි ජීවත් වෙද්දී අපිට සිද්ධ වෙන හැම දෙයක්ම, හැම දෙයකම මේ හොඳ පැත්ත සතුට තෝරගන්න ඔබට පුළුවන් නම් ජීවිතේ මේ වගේ ලොකු මැජික් එකක් කරන්න ඔබට පුළුවන්. එතකොට මම කලින් පටන් ගත්තේ කොතනින්ද? මේ දුප්පත්ම අඩේ ඉඳලා කොහොමද පෝසත්ම ලෙවල් එකට යන්නේ කියලා. හරි, යන්නේ ඉතාම සීමිත පිරිසයි. හේතුව තමයි මෙන්න මේ හිතන විදිහ. අපි හිතන විදිහ, අපි මේ වචන පාවිච්චි කරන විදිහ. දැන් සමහර වෙලාවට අපි වැඩ ඇරලා ගෙදර ආවත් අපි ගොඩක් වෙලාවට කියන්නේ මට මහන්සි. මට මහන්සි. එතකොට ඕක මට මහන්සි, මට මහන්සි, මට මහන්සි. ඊට පස්සේ අම්මත් කියන අනේ දුවට මහන්සි, දුවට මහන්සි, දුවට මහන්සි. හස්බන්ඩ් කියන ප්ලානේ මගේ වයිෆ්ට මහන්සි, මහන්සි, මහන්සි. එතකොට මේ මහන්සි, මහන්සි, මට මහන්සි කියන එක අපිට මැනිෆෙස්ට් කරන්නේ අපි මේ යථාර්ථයක් වඩ පත් කරගන්න ඉන්න මේ මට මහන්සි කියන එක. ඉතින් ඇත්තටම මේ මහන්සි තව තවත් වැඩිපුර දැනෙන්න ගන්නවා. මට මහන්සි, මට ඔළුව කැක්කුමයි, මට කොලෙස්ටරෝල්, මට ෂුගර්, මට අසනීපයි, මම අවාසනාවන්තයි, මම පෙර කර්ම කරලා මට මේක කරන්න බෑ. සමහර අය ඉන්නවා මට කවදාවත් සල්ලි හම්බ කරන්න බෑ, ඒ නිසා මම ස්වීප් එකක් කරගන්නවා. වසර 3-4 පාරක් ලොතරැයි දිනුමක් ඇදේ කියන විශ්වාසයෙන් ලොතරැයි ගන්නවා. එතන මොකක්ද අපි දෙන පණිවිඩය? මට ලොකු සල්ලියක් හම්බ කරගන්න බෑ. අපි කටින් කියන වචන වලට අමතරව සෑහෙන දේවල් ගොඩක් මනසින් කතා කරනවා. මනස ඇතුලේ අපි හැමෝගෙම තියෙනවා යම්කිසි කතා බහක්. ඒක බොහෝ දෙනෙක්ගේ හරිම නෙගටිව්. හිතෙන්නෙම මට මේක බෑ, මට යාව හම්බෙන එකක් නැහැ, මගේ විවාහය සාර්ථක වෙන එකක් නැහැ, මට ආදරය කරන කෙනෙක් හම්බෙන එකක් නැහැ, මට සල්ලි හොයන්න බෑ, මට ව්‍යාපාරයක් කරන්න බෑ. අද නැහැ, මට දැන් අමාරුයි, මට ගොඩේ ඉන්න අමාරුයි, අපිට මේ යන විදිය හොඳ නැහැ. හැමෝම හිතන්නේ මෙන්න මෙහෙම නෙගටිව් දේවල්. මේක හිතනවා විතරක් නෙමෙයි, මේ වගේ වාක්‍ය කන්තවලින් අපි ඒ වාක්‍යම තමයි කියවන්නේ. එතකොට අපිට අවශ්‍ය මොකද්ද? අපි හරි ආසයි, ඊට පස්සේ ඒක ඉෂ්ට වෙනවා දැක්කනේ. ඊට පස්සේ අපි කියනවා දැක්කනේ මං කිව්වා මට හරියන එකක් නෑ කියලා. මං හිතුවා මං විභාගෙ ෆේල් වෙයි කියලා. දැක්කනේ මං කිව්වා. මං හිතුවා මේ බිස්නස් එක මං පටන් ගන්නකොට මං හිතුවා මේක හරියන එකක් නෑ කියලා. දැක්කනේ මට හරි ගියේ නැහැ. ඉතින් ඔහොම තමයි ගොඩාක් දෙනෙක් මේ කතා කරන්නේ. ඉතින් මේ අපේ මනසේ ඇතුලේ තියෙන මේ මෙන්ටල් චැටර් එක, මේ මෙන්ටල් චැටර් එක තමයි ඊට පස්සේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න, මේ වචන පාවිච්චි කරද්දී වචනවලට බොහෝම ශක්තිමත් බලයක් තියෙනවා. අපේ සිතිවිලි වලට වගේම වචනවලටත් යම්කිසි බලයක් තියෙනවා. ඒ නිසා මේ වචනවලින් ආයමත් පිටකරද්දී ආයමත් කනට ඇහෙනවා. ආයේ අපි ඒක අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට පණිවිඩයක් විදිහට කියනවා. ඊට පස්සේ මන්ත්‍රයක් වගේ ඔක ජප කරලා ඊට පස්සේ මුළු විශ්වයේම ආශිර්වාදය ලැබෙන්නේ වෙන දෙයක නෙමෙයි, අපි ඒ හිතන දෙයට. අපි ඒකම තමයි ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එකක් උනත් කෝඩ් කරනකොට එකම ඩේටා එකම විදිහට ගහලා අන්තිමට මොකද වෙන්නේ? අපි ලොකු සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ ඒකේ කෝඩ්ස් තමයි මේ හදාගන්නේ. වෙනම ලැන්ග්වේජ් එකකින් අපි හදාගන්න කෝඩ්ස් තමයි ඊට පස්සේ අපේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. අපි මෙහෙවන්නේ ඒ සොෆ්ට්වෙයාර් එක විසින්. ඉතින් එහෙනම් අපේ සොෆ්ට්වෙයාර් එකේ කෝඩ්ස් ලියාගෙන තියෙන්නේ අපමයි. එතකොට මම අර කලින් කිව්වා එකම සමාජ තලයක් තුල
එකම සමාජ දේශපාලනික ආර්ථික වටපිටාවක ඉන්න පිරිසෙන් ඉතාම සීමිත පිරිසක් උඩට යන්නේ ඉතාම සීමිත පිරිසක් සැප විඳින්නේ ඉතාම සීමිත පිරිසක් තමට අවශ්‍ය ඕනම දෙයක් ලබා ගන්න කොහොමද බොහෝ දෙනෙක් කියන්නේ එයාගේ වාසනාව ඔහරි වාසනාවන්තයි කියලා නැහැ වාසනාව නෙමෙයි වාසනාව තමයි තමන්ට හරි මෙන්ටල් චැටර් එකක් හරි වචන පාවිච්චි කිරීම මේ මනස ඇතුලේ අපි හිතන වචන මනස ඇතුලේ අපි කතා කරන අපේ මනස ඇතුලේ තියෙන කතා බහ තමයි මේකට එහෙනම් රහස එහෙනම් මතක තියාගන්න අදින් පස්සේ කිසිම දවසක මට අරක නැහැ මට මේක නැහැ මට දැන් අමාරුයි අපිට කවදාවත් හරියන එකක් නැහැ අපිට ගොඩ එන්න බෑ ඒ නිසා ස්විප් ගන්න ඕනි අපිට සල්ලි හම්බ කරන්න බෑ අපිට ඉගෙන ගන්න බෑ එහෙම නෙමෙයි පවතින්නේ මොනවද ඒ පවතින දේ එන්ජොයි කරන්න පවතින දේට ස්තුතිවන්ත වෙන්න ඔබට ජීවිතේ සතුට කියන එක ඔබේ තෝරා ගැනීමක් කියන එක මතක තියාගන්න අසතුට තෝරගන්න එපා අසතුට එන්ජොයි කරන්න එපා අසතුට පිළිබඳව පූර්වේක්ෂණය කරන්න එපා සතුට තෝරගන්න ඔබගේ මෙන්ටල් චැටර් එක නැත්තම් මනස ඇතුලේ කතා කරන කතා බහ පොසිටිව් කතා බහක් කරගන්න අන්න එදාට ඔබත් අර මම කලින් කිව්වා වගේ මේ තත්වයෙන් ඊටාම ඉහළ තත්වයකට යනවා ඒකාන්තයි